ඉතින් එම්ලි කියනවා අතරවට මේ කාලය පුරාවටම ඔයා මට ආදරය කළා නැහැ. ඒත් ඔයාට චුට්ටක්වත් මාව තේරුම් ගන්න බැරි වුණාද? ඔයා මට එකම එක වතාවක් මේ ඇත්ත කියලා තිබුණා නම් මාව මේ විදිහට අඳවන්න තිබුණ උවමනාව මොකද්ද? ඔයා කැමති නැත මං සතුටින් කියව කියව ඉන්නවා බලාගෙන ඉන්න. අතරව ගෑස් දෙකෙත් කඳල. ඉතින් එම්ලි අතරව ගෑස්වල තියෙන කඳල පෙහෙදනවා. අතරව ඇගේ අතින් අල්ලන්න හැදුවා වුණත් එම්ලි අත ගන්නවා. එම්ලි කියනවා මට මේ වේදනාව දරාගෙන ඉන්න පොළවා. හැබැයි ඔයා වේදනාවෙන් ඉන්නවා. මට බලාගෙන ඉන්න බෑ. මං දන්නවා ඔයා මට ආදරය කරන්නේ නැහැ. ඒත් මං ඔයාට ආදරෙයි. මං මෙච්චර දේවල් කියද්දි ඔයාට කිසිම දෙයක් කියන්න නැද්ද? අතරව හනවා මං මොනා කියන්නද එම්ලි? අනික මං කොහොමද ඔයාට කියන්නේ? ඔයා ගොඩක් ශක්තිමත්. ඔයා මේ තරම් වේදනාවක ඉඳලා ඔයා වෙලා මගේ කඳුල පේදනවා. මට කවදාවත් සමාව දෙන්න එපා. මම විශ්වාස කරන්නත් එපා. මං දන්නවා මං ඔයාට ඇත්ත කියන්න උත්සාහ කරේ නෑ තමයි. හැබැයි ඔයා දැනගන්න ඕනේ මං ආදරය කරන ගෑනු ළමයා කවුද කියලා. එම්ලි එකපාරටම කියනවා නැහැ. ඒ කවුරුණත් එයා ඔයාගේ ජීවිතේ කොටස. අතරව කියනවා එම්ලි මේක ඔයාගේ අයිතිය. ඔයා එයා ගැන දැනගන්න ඕනේ. එම්ලි කියනවා ඔයා මගේ හැම අයිතියක් මුදුරගෙන ඉවරයි. තවත් මොනවද ඉතුරු වෙලා තියෙන්නේ? අතරව කියනවා එම්ලි. එම්ලි ඔහුට කියනවා මගේ දෙමෝපියන්ව මගෙන් ඈත් කළා. මගේ දෛව මට දන්නේ ලකු වේදනාව. එතකොට දැන් ඔයා මට කෙරේ ලකුම ලකු වංචාව. ඔයා මාව රැවැට්ටුවා. කෙනෙකුට ලකු වේදනාවක් ලකු රැවටීමක් ඒ දෙකටම මූණ දීලා ඉන්නකොට එයාට කොහොමත් අනිකමක් කියන දේ දැනෙන්නේ නැහැ. ඔයා ඒ දීපු වේදනාව මං මගේ හදවතට ලඟරගෙන හැමදාම තියාගෙන ඉන්නා. මගේ මුළු දවසම දුකෙන් තියෙවේ. මගේ ඇස්වල කඳුළු විතරක්ම තියෙවේ. අපි මේ දවස මතක තියාගන්න ඕනේ. එම්ලයාගේ සාරියේ ලකු ගැටයක් දාන්නයි හදන්නේ. අතරව කියනවා එපා එම්ලි. ඕක කරන්න එපා. එම්ලි මං ඔයාගෙන් ඉල්ලනවා. ඕක කරන්න එපා. එම්ලි අනාන ගැටේ දාන්නේ. ඉතින් අතරව කියනවා එම්ලි මට ඔයාගේ ජීවිතේ නෙමෙයි. මං ඔයාගේ මතකයන් තුලවත් ජීවත් වෙන්න හොඳ නෑ. මං වෙනුවෙන් අඳන්න එපා එම්ලි. මට ඔයාගේ ආලෝකම ඔයාගේ කඳුළු මේ කිසිම දෙයක් ලැබෙන්න හොඳ නෑ. ප්ලීස් එම්ලි. එම්ලි කියනවා මං මොනා කරන්නද? මේක මගේ විදිහ. මං හැමදෙනාටම මගේ හැම දෙයක්ම දෙනවා. මං මෝඩයි. එහෙම කියලා එම්ලි හොඳටම අඬනවා. අතරව කියනවා එම්ලි එපා. ඒ වෙලාවෙදි එම්ලි කියනවා ඇති අතරව දැන් නවත්තන්න. මට ගෙදර යන්න ඕනේ. අතරව හනවා මේ වෙලාවේ ඇත්තටම ඔයාට යන්න ඕනේද? එම්ලි කියනවා ඔව්. මගේ විශ්වාසය, මගේ හදවත, මගේ අනාගතේ හීන මේ හැම දෙයක්ම බිඳිලා ඉවරයි. ඒ නිසා මට මේ ජීවිතය අල්ලගෙන ඉන්න තව ටිකක් අල්ල ඕනේ. මට ඇත්තටම ආදරය කරන කට්ටිය මේ වෙලාවේදී මට ඕනේ. ඉතින් අතරව එම්ලිව එක්කරගෙන යනවා ඇගේ ගෙදරට, රාතෝට් හවුස් එකට. එම්ලි කියනවා මට ටැක්සි එකක් හය කරගන්නයි තිබුණේ. නිකරුණේ ඔයාට කරදර නොකරෙන්න තිබුණා හෙන. අතරව කියනවා මේ වෙනකොටත් මට ලොකු අර්ධකාරී හැඟීමක් දැනෙනවා එම්ලි. අතරව බ්‍රේක් කරද්දී එම්ලි ඔහුගේ අතින් අල්ල ගන්නවා. එය පරණ පොරොත්තට මෙයාලා කායක යනකොට එම්ලි දකිනවා වයසක ආච්චි කෙනෙක් පරමාරු වෙන්න බැරුව එහාට මෙහාට වෙලා ඉන්න හැටි. ඇය ලොකු බඩු මල දෙකකුත් ඔසගෙන. ඉතින් මේක දැකලා එම්ලි කියනවා අතරවට කාර් එක නවත්තන්න කියලා. ඇය කාර් එකෙන් බැහැලා ගිහිල්ලා අර ආච්චි අම්මගේ එක අතක තියෙන බඩු මල්ල ඔසගන්නවා. ඊට පස්සේ ඇයට පරමාරු වෙන්න උදව් කරන්නයි හදන්නේ. හැබැයි ඉතින් එහාට මෙහාට යන වාහන නම් එකක්වත් නවත්තන්නේ නැහැ. එම්ලිත් ගොඩ වෙලාවක් තිස්සේ උත්සාහ කරන්නේ ආච්චිව පාරමාරු කරවන්න. හැබැයි ඉතින් ඇයටත් දැන් මහන්සි. ආච්චිගේ අතේ තිබුණු අනෙක් බෑග් එක බිමට වැටෙන්නයි හදන්නේ. ඒ වෙලාවෙදී එම්ලි මේක අල්ල ගන්න හදනවා. ඒත් එකම අතරවත් මෙතෙන්ට එනවා. දෙන්නට දෙන්න දෙහා බලාගෙන ඉන්නවා. පස්සේ එම්ලි අතරවත් ඉඩ දෙනවා. අතරව මේ බෑග් එකත් ඔසගෙන ආච්චි අම්මවත් අල්ලගෙන එම්ලිගේ උදව්වෙන් ආච්චි අම්මව පාරමාරු කරවනවා. ඉතින් ආච්චි අම්මා කියනවා ඔයාලට බොහොම ස්තුතියි. ඔයාලා දෙන්න හැමදාමත් එකට ඉන්න ඕනේ, සතුටින් ඉන්න ඕනේ. ආච්චි අම්මා කියපු කතාවට එම්ලි අතරවයි දෙන්නට දෙන්න මොන දෙහා බලා ගන්නවා. ඒ අතරදී චිනේ ඉන්නේ ඇගේ වෙඩින් ප්ලෑන්ස් ගැන කියන ගමන්. චිනේ කියනවා මට ඕන කරන්නේ තර ආලියාගේ වගේම ලෙහෙංගා එක. සුන්දර හනම ආලියා ඒ කවුද? චිනේ කියනවා අනේ මාමේ ඔයා දන්නේ නැද්ද? අර ඉන්නේ ජනප්‍රිය නෙලියා. මං කිව්වේ එයා ගැන. අර පෙත අහනවා චිනේ එතකොට මෙනු එක කොහමද?
කියන්නේ කියනවා දැන් මම ගොඩක් වෙනස් කනේ continental foods විතරයි මගේ menu එකේ තියෙන්නේ රොපාලි කියනවා චිනි ඔයාට මොකද මේ වෙලා තියෙන්නේ ඔයා ඔයාගේ marriage එක ගැන කතා කරන්නවත් කැමති වුණේ නැන්නේ දැන් ඔයා wedding එකේ plans ගැන කතා කරන්න ගොඩක් excited වෙලා අපි චුට්ටක් ඉමු අභිෂේක ඔයාගේ family එකේ කට්ටිය මේකට කැමති වෙනකන් චිනි අහනවා එයාගේ family එකේ කට්ටිය මොකටද මාව reject කරන්නේ එයාලා මේ proposal එකට කැමති වෙන්නයි යන්නේ අන්තිමට මගේ ජීවිතේ හොඳ තැනකට එනවා ඊට පස්සේ තින් කිසිම ප්‍රශ්නයක් නැහැ ඒ වෙලාවේදී එම්ලි අතරවයි දෙන්න ගෙදරට එනවා ඔන්න චිනි නම් බය වෙනවා සුන්දර ගිහලා එම්ලිවයි අතරවයි දෙන්නවා පිළිගන්නවා මෙයාලා දෙන්න අප එකට ගොඩක් සතුටුයි කියලා කියනවා ඒ වගේම අහනවා අයි එකපාරටම මෙයාලා ආවේ කියලා සුන්දර කියනවා අතරව පුතාට කොහොමද එතකොට එම්ලි ඔයා ඔයාගේ ලෝකේ අතරමං වෙලා නැහිටියේ ඒකෙන් මේකෙන් ඔයාට අමතක වුණා නේද ඔයා මෙහෙ එනවා කියලා මමට කියන්න අර්පිතා කියනවා සොන්දර මම නම් දැනගෙන හිටියා මෙයාලා දෙන්න එනවා කියලා මොකද ඉතින් එම්ලිට චෙනේ නැතුව පාළුව ඇති එම්ලි කියනවා ආ ගොඩක් පාළුවයි මට මේට කලින් මේ තරම් තනිකමක් දැනෙලම නැහැ ඒ නිසා දවස් කිහිපයක් මෙහෙ නවතින්න බලාගෙනයි මං ආවේ අර්පිතා කියනවා එකම නගරේ ජීවත් වෙන එකේ වාසිය මෙන්න මේකයි හිතන වෙලාවට තමන්ගේ ගෙදරට ඇවිල්ලා යන්න පොළවන්නේ එහෙනම් එමල මං ආගේ රූම් එක ලෑස්ති කරන්න එහෙම කියලා අර්පිතා නැගිටලා යනවා එමල කියනවා නැන්දේ අතරව මෙහෙ නවතින්නේ නැහැ අතරවගේ ඇස් දෙක පොදම වෙලා එමල කියනවා මෙහෙට වැඩ වාගයක් තියෙනවා සොඳර අහන වේත් ඉතින් ඔයා කොහමද අතරව නැතුව ඉන්නේ එමල කියනවා මාමේ මං කොහොම හරි මැනේජ් කරගන්න මං ඒකට පුරුදු වෙන්න ඕනේනේ එතකොට සොඳර කියනවා අතරව පුතේ බලන්නකෝ මෙයා දැන් ඔහම කියනවා හැබැයි ඉතින් ඔයා ගියාට පස්සේ මෙයාට ඔයාවමයි මතක් වෙන්නේ එම්ලි කියනවා ඒක තමයි මගේ ප්‍රශ්නේ එම්ලි අහන ඔයාට වැඩවකයකට යන්න තියෙනවනේ එම්ලි හැම ගියද අතරවටත් කරගන්න දෙයක් නැහැ ආ කියනවා ඔව් මං එනං ගිහිල්ලා එන්න ඔව් හැමම දුකෙන් නැගිටලා යනවා එන ගමන් ඔහු කියනවා දෙවියනේ අද මට හැම දෙයක්ම නැති වුණා මගේ ආදරයයි මගේ යාළුවයි දෙන්නම චිනි මං වෙනුවෙන් ගොඩක් කල් බලාගෙන හිටියා මං හින්දා එයාගේ ඉවසීම නැති වුණා එතකොට මං නිසා එම්ලගේ හදවතයි විශ්වාසය දෙකම කැඩුනා මට අවස්ථාවක් තිබුණ නම් මං එයාට ඇත්ත කියනවා එහෙම වුණා නම් මේ විදිහට ජීවිත තුනක් විනාශ වෙන්නේ නැහැනේ එයාලගෙන් විතරක් නෙමේ මං ඔබ වහන්සේගෙනුත් සමාව ගන්න සුදුසු නෑ දෙවියනේ ඉතින් අතර චිනීට කෝල් එකක් අරගෙන චිනී කියනවා ඔයා මට කී පාරක් නම් කෝල් අරගෙන මෙහෙම කරදර කරනවද ආටෝ මට දැන් මේක ඇති වෙලා අතරවත් කේන්තියෙන් කෑ ගහනවා ඒ කියන්නේ දැන් ඔයාට මාව එපා වෙලා ඔව් කියනවා චෙනි මේ අහන්න මං දන්නවා ඔයාට ස්පේස් එකක් ඕනේ කියලා ඔයාට ටික කාලයක් ඕනේ චෙනි මං ඔයාට මේ කතා කරේ එම්ලි එහෙම කියද්දි චෙනි කේන්තියෙන් අපව කියනවා ඔන්න ආයේ පටන් ගත්තා ආට ඔයා අහගන්න මට කිසිම ඉඩක් ඕනේ නැහැ මට ඕනේ කරන්නේ මගේ අත අල්ලගන්න කෙනෙක්ව හැමෝම ඉස්සරහා කිසිම බයක් නැතුව මගේ අත අල්ලගන්න කෙනෙක්ව එතකොට දැන් මට එහෙම කෙනෙක් හම්බෙලායි තියෙන්නේ අතරවා හොඳටම බය වෙනවා ඔහු අහනවා චිනි ඔයා මොනාද මේ කියවන්නේ චිනි කියනවා නැන්දලට ඕනේ වුණේ මට හොඳ කෙනෙක්ව හොයලා කසාද බඳලා දෙන්න ඉතින් ඒ කෙනාව මං ගෙහෙලා මොන ගැහුණා මට හිතෙනවා එයා හොඳයි කියලා මං ඉතින් එයාට කැමැත්ත දුන්නා චිනි එහෙම කියනවා ඒ වගේම අය කියනවා ආට බලන්න දැන් ඔයාගේ ජීවිතේ ගොඩක් අවුල් වෙලා ඒ නිසා ඔයා ඒ ගැන චුට්ටක් ෆෝකස් කරන්න එහෙම නැතුව මට කෝල් කර කර ඉන්න ඕනේ නැහැ ඒ වගේම මාව අමතක කරලා දාන්න එහෙම කියලා චිනි ෆෝන් කෝල් එක කට් කරලා දානවා ඉතින් අතරව ඉන්න ලොකු ෂොක් එකක චිනිගේ පදේවල් විශ්වාස කරගන්න බැරුවයි අහු මේ ඉන්නේ බලමු ඊළඟට මොකද වෙන්නේ කියලා